අවුකන ඓතිහාසික පුරපොසොන් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍ය ආධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 0.76 42 60 0.15 නෙල්සන් 0.77 75 13 48 ලංකා 0.77 07 11 41 5 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුලින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා නියෝජනය කරන්නේ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ හිජාතික සංවිධායක විදිහට අද මම මෙතන සම්බන්ධ වෙන්නේ ඇත්තටම පාඨපක්ෂ ભેදයක් කියන එක පැත්තකින් තියලා ස්වාධීන කලාකරුවන් විදිහට මේ කැඳවීම කරලා තිබුණේ විනිවිද භාවයක් ඇතුව ඒ නිසාමයි අපි සහ සම්බන්ධ වුණේ ඉතින් අපේ අරමුණ වෙන්නේ අපේ කවිය නැති වෙලා යන හිටිවන කවි කලාව සඳැස රකින්න පරපුරක් විදිහට එහි උන්නතිය වෙනුවෙන් යම්කිසි දායකත්වයක් පාඨපක්ෂ ભેදකින් තොරවම ඕනෑම අයෙකුගෙන් ලබාගෙන ඒ ලබා ගන්නා දේ කවියේ උන්නතිය වෙනුවෙන් යොදවන එක විතරමයි අපේ අරමුණ. ඒ නිසාම අපි අද මෙතෙන්ට සහසම්බන්ධ වුණේ කවිය වෙනුවෙන් සහ කවියා වෙනුවෙන් යම්කිසි යුතුයකමක් ඉටු වේවි කියන පූර්ණ අපේක්ෂාව ඇතුව හිටිවන කවි කලාව ඇතුලේ කවියාට නිසි ගෞරවයක් ලබා දෙමින් සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය කියන්නේ අවුරුදු 91ක් පැරණි කවි සම්මිදානයක් මේ රටේ තියෙන පැරණිතම කවි සම්මිදානය. ඉතින් කවි සම්මිදානට මේ වෙනකොට අහිමි හිසට හේවණක් අපි ඒකත් බලාපොරොත්තු වෙනවා කොතනකින් හරි කොයි විදිහකින් හරි ලැබෙවි කියන එක ඒකත් එක්කම කවියාට නිසි ගෞරවය සමාජයෙන් ලැබෙමින් වෘත්තිමය කවියාට අවශ්‍ය අදාළ පහසුකම් සැලසේනම් ඒක තමයි අපේ පූර්ණ විශ්වාසය අපට කොතනකින් හරි ඒක ලැබෙවි කියන විශ්වාසය අපි අනුමාන කරනවා ඒකත් එක්ක අපි අද මෙතෙන්ට සහභාගී වෙලා මම නියෝජනය කරමින් අපේ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ තවත් කීප දෙනෙක් මෙතෙන්ට සහසම්බන්ධ වුණා ආනන්ද කොළඹගේ කවියා අජිත් වෙත්තසිංහ කවියා පැල්පිට උබේවර්ධන කවියා නිට්ටම් විශාන්ත කවියා බුත්පිටියේ නිරෝෂා ගුණසේකර කිමිදියේ වගේ කීප දෙනෙක් මේ හැමෝගෙම අරමුණ එකම එකක් ඒ අපි වෙනුවෙන් පුද්ගලික යමක් ගන්නට නෙමෙයි සමස්ත ලංකා සිංහල කවි සම්මේලන නියෝජනය කරන සමස්ත කවි කිවිඳියන් වෙනුවෙන් යම් කිසි සාධාරණත්වයක් යම් කිසි උදව්වක් උපකාරයක් ඒක පුද්ගලික උදව් නෙමෙයි සමස්ත කවි කිවිඳියන් වෙනුවෙන් ඒ කවි කිවිඳියන් මිය යාමට මත්තෙන් ඔවුන්ට පූර්ණ රාජ්‍ය ගෞරවයක් රාජ්‍ය ඇගයීමක් ලැබිය යුතුයි ඔවුන් ඇගයීමට ලක්විය යුතුමයි එහෙම නැතුව නිකම්ම නිකම් මැරලා යන කවියෙක් කිවිඳියෙක් නෙවෙයි වටිනා කලාකරුවෙක් විදිහට දැයට වටිනා කලාකරුවෙක් විදිහට ඒ අයගේ අවසානයේ සිද්ධ වෙනවා නම් ඒක තමයි අපේ අපේක්ෂාව සිංහල කවිය හිටිවන කියන එකම ජාතිය සිංහල අපි විතරයි ඉතින් ඒක හන්ද ඒ සිංහලකම රකින්න අපේ කවි කිවිඳෙන් වෙනුයි යම් කිසි ගෞරවණීය හැඟීමක් අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දෙනාගෙන් මම සුධර්ම හෙට්ටිආරච්චි පර්සිරාජ පක්ෂවාද බයිලා සංගීත කලායතනයේ නිත්‍ය නිවේදක ශිල්පියා අද අපි මෙතනට සහභාගී වුණේ වැළලී යන වාදබයිලා කලාව නගා සිටීම සඳහා අපිට ලැබිච්ච ආරාධනය සුවඳ ආරාධනය පිළිගෙන මේ පැරණි කලාව ලාංකේය ජන සමාජය තුළ ජනගත කරමින් ඒ වගේම පරපුරෙන් පරපුරට බිහි කරනට වර්තමානයේ වගේම අනාගතයටත් කිසියම් සේවයක් කලාකරුවට සිද්ධ කරන්න තමයි අද අප මේ ස්ථානයට පැමිණියේ වර්තමානයේ ගත කල මේ කලාකරුවට නිසි ඇගෙීමක් නොලබන යුගයක ඒ කලාකරුවා රකින්න ඒ කලාකරුවා රක්ෂණයක් දෙන්න කියන ඒ උතුම් වූ පණිවිඩය සමාජගත කරන්නට අප පැමිණි සිටියා ඒ වගේ මම හිතනවා මේ කලාවට අනාගතේ යම් කිසි වූ රජයකින් අපිට බලාපොරොත්තු වෙන සේවාව ඉටුවේ කියලා ඒ නිසා සිළු දිනාගේම සහයෝගයත් එක්ක කලාකරුවා අසරණ කරන්නේ නැතුව කලාකරුවා මිය දෙන්න පෙර නිසි ඇගෙීම කවියට කලාවට සමබර තැන ලබා දෙන්න කටයුතු කරයි කියන අදිරණ පණිවිඩය ගෙන යමින් මේ කලාව ගෞරවනීය කලාව බවට පත් කරන්නට හැකේවා කියන පණිවිඩය අපි සමාජය තුළ සිද්ධ කරන්නයි අද පැමිණේ මම චන්ද්‍රසිරි මාගලගේ ශේෂ්පිය සෙන්ටර් ආයතනයේ වෙනුවෙන් මම මෙතනට සහභාගී වුණේ කණ්ඩායම් පහකට අද දවසේ ආරාධනා කරලා තිබුණා මේ ස්ථානයෙන් කලාව වෙනුවෙන්
ඉදිරියේදී කරගෙන යන වැඩපිළිවෙළ සඳහා එකතු වෙන්න කියලා මම මෙතන සමහර අය කියනෝනේ දේශපාලන ભેදයකින් තොරව මේ දේ කරන්න කියලා මම දකින්න දෙයක් තියෙනවා මගේ මට්ටමේ මම හැමදාම දකපු දෙයක් තියෙනවා දැන් අපි එහා පැත්තේ සාකච්ඡා විදිහට දකපු විදිහට අපිට කියනවා ටවර් හෝල් රඟහල පදනම එල්පින්ස්ටන් රඟහල ඒ සියලු දේ අපිට ලැබුණ විදිහක් තියෙනවා අතීතය තුල ඊට පස්සේ තව දේවල් කතා වුණා අපි එහා පැත්තේ මම හිතනවා අපිට දේශපාලනේ නැතුව ඒ කියන්නේ නායකයෙක් නැතුව ඉදිරියට යන්න බෑ මේ හැම දෙයකටම උදව් ගන්න බෑ අපි කියනවා නම් දේශපාලනෙන් තොරව අපිට මෙතන උදව් කරන්න කියලා මම හිතනවා ඒකට බලයක් නැතුව උදව් කරන්න බෑ ඒක නිසා ඒ පැත්ත අපි ගැන හිතන්න ඕනේ දැන් තව කෙනෙක් අපේ නිරාරෙන් කාසිම් මහත්තයා කිව්වා කොළඹින් පිටට යනකොට ආයතන නැහැ කියලා මම දකින්න දෙයක් තමයි ජාතික තරුණ සේවා සභාව හැදුවේ කවුද ඒ ඒ ඒ දේ තියෙනවා අපට ඒ ශාලාවල් තියෙනවා අපි හිතනවා ඉදිරියේදීත් මේ අරමුණ එකක්නේ අපි නැහැ කියලා කිව්වොත් වැරදි අපි විපක්ෂ නායක කාර්යාලයට අපෙන් කැඳවීම ලැබුණේ මොනවාරි අනාගත අරමුණක් ඇතුවනේ මම හිතනවා ඒ නිසා ඒ අවශ්‍ය දේවල් ඉටු කරගන්න අපි ඒ අයට සහයෝගය දිය යුතුයි මොකද හුඟක් කලාකාරෝ අපි දන්නවනේ ඉතින් දේශපාලනින් වෙනුවෙන් දේවල් කරා හැබැයි තී අරමුණු ඉටුුනේ නැහැ අද වෙනකොට කලාව වලපල්ලට ගිහිල්ලා තියෙනවා කලාව විතර නෙවෙයි අනිත් ව්‍යාපාර කටයුතු බැලුවත් කොයි දේ බැලුවත් අපි අද වෙනකොට විනාශය කරා ගිහින් තියෙනවා මම කලාව සමගම ව්‍යාපාර කරනවා හැබැයි හැමදේම අද අඩංගු වෙලා තියෙනවා මම හිතනවා මේ හැමදේම ගැන අපි හැමෝම රටක් විදියට හිතලා අපේ එකම අරමුණක් ගැන විතරක් නෙවෙයි මුළු රටම නැගිටවන්න ඒකට කරන්න පුළුවන් සුදුසු කවුද කියලා තීරණය කළා අපේ හැම ඉල්ලීමක්ම ඉල්ලන ගමන් අපි එයාට සහයෝගය දිය යුතුයි කියලා මම දමිතා බේරත්න අද දවසේ අපි එකතු වුණේ ඇත්තටම කලාකරුවන්ගේ කියන්නේ ඇත්තටම කලාව කියලා ගත්තාම අපි බහුතරව දකින්නේ රංගන ශිල්පීන් ගායන ශිල්පීන් එහෙම නැත්නම් දැන් වෙනකොට නම් ආයේ වාදන ශිල්පීන්ත් අපි දකිනවා නමුත් එතනින් එහාට ලංකාවේ කලාව කියලා ගත්තාම බහුවිධ කලාවේ බොහෝ කලා ශිල්පීන් ඉන්නවා මේ දැන් අද අපි ගෙනලා තියෙන 30 ප්ලස් කියලා අපි මේ 30 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අපි මේ වගේ කණ්ඩායම් ගණනාවක් විවිධ ලංකාවේ හැංගිච්ච කලාව කරන පිරිස ගෙන්වලා ඔවුන්ගේ තියෙන ප්‍රශ්න සහ ගැටලු කතා කරමින් ඇත්තටම මේ අපිත් නොදන්න බොහෝ දේවල් මම අද මේ එතන ඉඳන් ඉන්න වෙලාවේ කතා කරන දේවල් තුලින් දැනගත්තා අද මෙතෙන්ට පැමිණලා ඉන්නවා සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය එවැගේම සමස්ත ලංකා වාද බයිල සම්මේලනය සිව්හෙළ ජාතික අංගම් සටන් සම්මේලනයේ ඒ වගේම විලියම් ෂේක්ස්පියර් පදනම රුක්මණී දේවි කලා සංගමය ඉතින් මේ මේ සංගම් වලින් පස් දෙනා ගානේ නායකත්වයක් දරන පුද්ගලයෙකු සමග තවත් පස් දෙනා ගානේ කණ්ඩායම් ගෙනල්ලා කතා කරද්දී තමයි තේරෙන්නේ ඒ අයට තියෙන ගැටලු මොනවාද ඒ අයට තියෙන ප්‍රශ්න මොනවාද කියන එක අපි අද රූපවාහිනී මාධ්‍ය ගත්තත් චැට් ප්‍රෝග්‍රෑම් එකක් දැක්කත් අපි දකිනවා ඉතාම ජනප්‍රිය ශිල්පීන් ඇවිල්ලා කියන්නේ අලුතෙන්ම එන කෙනෙකුට උනත් අවස්ථාවක් තියෙනවා. හැබැයි දේශපාලන වේදිකාවක් ගත්තොත් ඔයා පත්වෙන නායකයෝ අද මොන හරි ඡන්දයක් තිබ්බොත් බලන්න වේදිකාවේ සමහරවිට ඇමති කෙනෙක් එනකන් වාද බයිල ශිල්පීක් තමයි ජනතාව මේ සතුටු කරන්නේ. එහෙම නැත්නම් කවි ශිල්පියෙක් තමයි මේ ඉන්න පිරිසව සතුටු කරන්නේ අය එනකම්. ඉතින් දැන් අද ඇත්තටම ඒ අය අහනවා අර හොද්දකට කරපිංච දානවා වගේ හොද්ද රස කරන්න. ඒගොල්ලෝ ලොකු තැන් වලට ආවට පස්සේ අර කරපිංච කොලේ පිඟානෙන් එළියට වැටෙනවා. එළියටම විසි වෙලා යනවා කියලා. ඉතින් මේ දේශපාලනයට උදව් වෙච්ච මේ මම කියන්නේ දේශපාලනයට උදව් වෙච්ච උදව් නොවෙච්ච සියලු කලා ශිල්පීන් මේ රටේ රැකෙන්න ඕනේ. අපි ඇත්තට මේ අද දවසේ කිසිම පාටක් පක්ෂයක් ભેදයක් නැතුව මෙතෙන්ට ඇවිල්ලා ඉන්න කවුරුත් මේ සමගි ජන බලවේගයට උදව් කරන්න ආපු කලා ශිල්පීන් නෙමෙයි. වරදව වටහා ගන්න එපා මේ සීලු දෙනාම ඇවිල්ලා ඉන්නේ පොදුවේ ඒ අයගේ තියෙන සියලු ගැටලු සම්බන්ධව කතා කරන්න. එතෙන්දී ඇත්තටම රුක්මණී දේවි පදනමේ ඒ ආපු නායකත්වයේ දරන මහත්මයා කිව්වා රුක්මණී දේවි ශිල්පිනියගේ නමින් මැදිරියක් ගුවන් විදුලි සංස්ථාවේ විවෘත වුණොත් හරි වටිනවා කියලා. ඇත්තටම මේ කලාව කරන් යන මේ අලුත් පරපුර කියන අය හෙට දවසේ අහද්දී ගරු අමරදේව
මහත්මයාවත් අඳුරන්නේ නැති පිරිසක් වේවි මේ යන විදිහට. ඉතින් මං හිතනවා ඒවා ඉතා වටින දේවල් මේ ඉතිහාසයේ පුරා මේ රටේ සිනමා ශ්‍රී ලංකා වේදිනියක් ගායන ශිල්පිනියක් විදිහට ඒ ඇය තියපු සංකේතවත් මේ ස්ථානය මං හිතන්නේ තව අවුරුදු 500කටවත් කවුරුත් තියෙන එකක් නෑ. ඒතර එතුමියව අගේ කරන්නේ. රංගම් සටන් කලාව කියන එක ලංකාවේ මං හිතන්නේ කවුරුත් කතා නොකර තිබිච්ච එකක්. දඬුබස් නමානේ වගේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ දඬුබස් නමානේ වගේ ටෙලිනාට්‍යකින් කතා කරනවා. එතනින් පස්සේ අංගම් සටන් කලාව මිනිස්සු එහෙම එකක් තියෙනවා කියලා දැනගත්තට ආපහු ඒවා යට යනවා. මං කියන්නේ මේ මේ රටේ තියෙන සංස්කෘතිමයකමේ වටිනාකමක් දිය යුතු සියලු දේවල්. ඒ වගේම කවි මේ කවිපදනේ මේ මේ මහත්මයාක් කතා කළා කිව්වා ඒ අයට වහලක් නැහැ. ඒ අයගේ මුණ ගැසීමක් කරගන්නවත් කියලා. ඉතින් මං කියන්නේ කොයි තරම් රසවත් අපි මේ සංස්කෘතික මේ වශයෙන් කතා කරන නම් කවියක් කියන්නේ මිනිසුන්ගේ සිත් නිවන දෙයක්. හැබැයි ඒ අයගේ තියෙන ප්‍රශ්න වලට උත්තරයක් මං හිතන්නේ වේදිකාවල් කීයක ඔය අය කී දෙනෙක්ව නායකයෝ කරන්න කවි කියලා ඇද්ද? ඉතින් මං හිතන්නේ කලා ශිල්පීන්ට කිසිම නායකයෙක් මේ තැන දෙන්න එපා. කලාව කියන්නේ මේ 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 චිත්‍ර කලාව, මූර්ති කලාව, කැටයම් කලාව, අංගම් සටන් කලාව මේ කියන බහුවිධ අංගවලින් පිරිච්ච එකක්. මේ කියන සියලු කලාවේ ඉන්න හැම කලා ශිල්පියෙක්ම ගෞරවාන්විතයි. ඒ අය කරන දේ අගය කරන්නට අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක ගැන කතා කරන්න මිසක් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක පාට පක්ෂයක් එක්ක ගාව ගන්න නැතුව මොකද්ද අපිට ඉදිරියේදී ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඒකට අදාළ ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් හදන්න තමයි මේ අද අපි රැස් වුණේ. ඉතින් ඒ අපි හදන මේ අපි කෙටුම්පතක් හදනවා මේ සියලු දෙනාගේ ප්‍රශ්න යොමු කරලා, මේ සියලු දෙනාගේ අවශ්‍යතාවයන් යොමු කරලා ඒ කෙටුම්පත ජාතික මට්ටමේ වැඩපිළිවෙලකට අරන් යන්න මහන්සි වෙනවා. මන් දන්නේ මම කලා ශිල්පිනියක් විදිහට මට ඕනේ පාඨපක්ෂ ભેදකින් තොරව මේ රටේ සියලු කලාකරුවන් සමස්ත කලාකරුවෝ රැකෙන්න සහ ඒ අය හැමෝටම නිදහසේ කලාව කරගන්න පුළුවන් රටක් බිහිවෙන එක සහ ඒ අයගේ සිතුම් පැතුම් ඒ අයට අවශ්‍ය දේවල් මේ රටේ ඉටුවේ යුතුයි. ඉතින් ඒ වෙනුවෙන් අපි කතා කරගෙන යනවා ඇත්තටම රක්ෂණයක් ලබා දෙන අවස්ථාවක් ගැන මේ දැනට ටවර් හෝල් පදනේ මේ ඔය අරමුදල් කීපයක් මේ වෙනකොට තියෙනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් එක්ක ජාතික මට්ටමේ මේ අයව රැකෙන වැඩපිළිවෙලක් හදන්න අරමුදලක් හදන්න අපි යන්නේ ඒ වගේ වැඩපිළිවෙලක් එක්ක තමයි අපි ඉස්සරහට මේක අරන් යන්න හදන්නේ. ඉතින් මං හිතනවා තව තව මේ වෙනි වැඩ දැන් අද තිබ්බ වගේ තව ඊළඟට තව කණ්ඩායම් පහක් අපි ගෙනල්ලා ඒගේ ප්‍රශ්න කතා කරනවා. එතෙන්දී තවත් අපිට ප්‍රශ්න දැනගන්න පුළුවන් වෙයි. ඒ සියලු ප්‍රශ්න අරගෙන සමස්ත කලාවට කිසිම පාඨපක්ෂ ભેදකින් තොරව යහපතක් කරන්න පුළුවන් ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් හදන්නයි මේ අද දවසේ අපි එකමුතුවක් මේ සංවිධානයේ උනේ. දැන් අපි දකිනවා මැතිවරණයක් ලං වෙනකොට කලාකරුවෝ එක එක දේශපාලන පක්ෂ වලට යනවා. නමුත් මැතිවරණ ඉවරුණාට පස්සේ අනේ මේ කට්ටිය ආපහු හිටපු තැන් වලට යනවා. පස්සේ කලකිරීමෙන් කතා කරනවා. අනේ අපිට මුකුත් ලැබුණේ නැහැ. අපි මේ මැතිවරණ කාලේ ගිහිල්ලා අපි මේ වේදිකාවල් වල මෙහෙම කතා කරා, අපි ප්‍රෙස් කොන්ෆරන්ස් වල කතා කරා, නමුත් කිසිම දෙයක් ලැබුණේ නැහැ කියලා කලකිරෙනවා. මේ தත්ත්වයේ දැන් ඔබතුමියගේ පස්සෙන් එන කට්ටිය මේ தත්ත්වයට මුහුණ දෙයිද මැතිවරණය පස්සේ? ඇත්තටම මගේ පස්සෙන් කවුරුත් එන්නේ නැහැ. මම අපි ඒක එහෙම එතනට ලඟු නොකරෙමු. මං දැක්කා අපි පහුගිය යුගවලත් දැක්කනේ කොටාදිනාලි පැත්තකට වෙස වෙලා පෙරහැරේ යන අලි ටිකක් වෙනම එනවා. හැම තැනදීම මේක වෙනවා. එකම දේ මම කොතන හරි හිටගත්ත නම් හිටගත්තේ මම හැමදාම කිනෝ අරගලයක් එක්ක ඉඳලා ආපු කෙනෙක්. මම පළවෙනි වතාවට ජීවිතේ මම පක්ෂයක් නියෝජනය කරමින් වචනයක් හරි කතා කරන්නේ. නමුත් මං අද එහෙමවත් වචනයක් කතා කරන්න කැමති නෑ. ඒකට හේතුව අද අපි එකමුතු වුණේම මේ මෙතන ඉන්න සමස්ත ඒ කියන්නේ සමගි ජන බලවේගයේ නොවන කලාකරුවාගේ ඉඳලා හැමෝටම මොකක් හරි සේවයක් කරන්න අපිට අඩියක් එක අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් නම් කියන හැඟීමෙන් මෙතෙන්ට ආපු සියලු දෙනාටම ගෞරවයක් විදිහට මම මේ පක්ෂයකට කෝණ කළා කතා කරන්න නැතුව ඉන්නේ. කොහොම වුණ අපි පහුගිය යුග ගණනාවකම දැක්කා ඔය හැම ඡන්දකෙදීම 5000 ගණන් කලාකරුවෝ ගිහිල්ලා වැඩ කරා.
ඒ අයට ලන්ච් දෙනවා ඩිනර් දෙනවා ඒ වගේ ලොකු දේවල් කෙරුණා හැබැයි හතර පහ දිනක්ට ඇරුණාම වරප්‍රසාද ලබන්නේ නැහැ කවුරු මම හිටගත්තේ මම හිටගන්න තැන ඒ දේ වෙන්න බෑ කියලා හිතලා ඉතින් එහෙම දේවල් වුණොත් මම ඉතාලම අවංකව කියන්නේ ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා යටතේත් එහෙම දේවල් සිද්ධ වෙනවා නම් මම හැබැයි විශ්වාස කරනවා එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා मन दकीन विधीट तुम इतम संवेदी रटे तीन हेम प्रश्न दिहाम संवेदी मनुष्य कथाकर बलन अरगले अरगल करो अदत् यदत् पेनीहिट मनुष्येम पेनीहिटी अरगले अरमुन तुम गरुकर्ण निशा अरगलेट आप मे समस्त लंकावीन मिनसुंट युम गरुकर्ण निशा मम युमागे बलापुर युमागे मंथिप विश्वास मंगितुन युम अनागते दवसक रेकल पेन्ना विकीन विश्वास मम्मे कथाकर एक मंगली स्कीम का मुखद पाठ मुखद पक्ष की नोबला तमंगे युतकम वगकीम मेरा अटे मिनसुन समस्त कलाकार इटकरी विश्वास इत मंगल इसल के वे मे पारत कोटा दिनाली पेतकट वेसलाहरे अनाली आवत् महिंद राजपक्ष कलाकार मेम के ऐति अक्ट मट तीरने बै तेंग मम अरगले करे गोट गो हों ये राजपक्ष क्रम वेदेट तिबिच संपूर्ण विरोधता वे सह ए आय मे रटिंग एत्र देशपालन क्रम वेदेम नतिवेन्नोनी की हंगी मे इतिन हेबई ताम ए आय इंदगी इन्ना हेबई अपिट ओण करा या खीप देने क्वयावंडी करा अरगले वे मोना कौर नै केवत अपी ලකෝ දෙයක් අරගලෙන් කරා. අද රට මේ විදිහට හරි රැකුනේ අපි අරගල කරපු නිසා. ඔබතුමා ආපු ප්‍රශ්නේ මට ආපෝ පොඩ්ඩක් කිව්ව. දැන් අරගලේ නිසා සමහර කලාකාරයෝ එක අරමුණකට ආවා. අරමුණට. ඒගොල්ලෝ සමහර කලාට දේශපාලනට එයිද? දැන් මම අරගලේ ඉවර කරනකම් අරගලෙන් හෙල්ලුනේවත් නැහැ. හැබැයි දැන් මම අරගලේ ඉවර කළා මම සජිත් ප්‍රේමදාස මහත්මයාලගේ හිටගන්න එක මගේ පුද්ගලිකත්වේනේ. නමුත් ඒකට කොයි තරම් පහර ගහනවද? අරගලේ විනාශ කරා, අරගලේ පාවා දුන්නා. අපි අරගලේ පාවා දුන්නා නම් අරගලේ මැද්දේ දියනවා. එහෙනම් ওই ගොඩක් අය ආවේ සෙල්ෆි එක ගහගෙන යන්න ආපු අය ඉන්නවා. සෙල්ෆි එක ගහලා මමත් අරගලේ හිටියා කියපු අය ඉන්නවා. හැබැයි මම අරගලේ තුල මොකද්ද කරේ කියලා අරගලේ හිටපු සීල දෙනාම දන්නවා. ඒක අවංකවම දන්නවා. පාටපක්ෂ ભેදකින් තොරව අරගලේ මේ කියන සීලු පාටපක්ෂේ හිටියා. මේ සීලු මාධ්‍යයන් අරගලේ හිටියා. ඒ සීලු දෙනා දන්නවා මගේ භූමිකාව මොකද්ද කියන එක. මට මිනිස්සුන්ගේ බඩගින්න වෙනුවෙන් එළියට බහපු මම අරගලේ තුලත් කරේ. අරගලේ හිටපු අරගලේට ආපු මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න උදේ ඉඳන් රෑ වෙනකන් වතුර බෝතලයක් හරි දෙන්න උත්සාහ කරපු එක තමයි ඔය ඉවර වෙනකම්ම ඒක තමයි කරේ. ඉතින් රටේ මිනිසුන්ගේ බඩගින්නට එළියට බහැපු කලාකරුවෝ බොහෝමයක් ඉන්නා. මම ඒ අයගේ ඒ අය කරපු කැප කිරීම පල්ලෙහාට දාලා කතා කරන්න මම කැමති නෑ. ඒ අයගේ අයිතිවාසිකම පල්ලෙහාට දාලා කතා කරන්න මම කැමති නෑ. එදා මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් අපි දැක්කා කලාකරුවෝ බොහෝමයක් මම කියන්නේ 5000කට විතර කිට්ටු වෙන්න කලාකරුවෝ ගිහිල්ලා වැඩ කරා. එදා ඒ අය හිතන්නේ තේ ඒක තමයි හොඳම ක්‍රමවේදය කියලා. ඉතින් අපි ඒ අයට කවදාවත් වරදක් කිව්වේ නැහැ. ඒක ඒ අයගේ අයිතිය. එතකොට අද මම මේ කරන දේ මගේ අයිතිය. මං හිතනවා මේක තමයි හරිම දේ කියලා. ඉතින් ඒක වැරදුනොත් අපි දැන් ඒ අයට කලාව කරන්න දෙන්නේ නැතු ඉන්නවද මේ රටේ? දැන් අද ඒ රූපවාහිනී නාලිකාවල චිත්‍රපටවල ඒ අය රඟපාන්නේ නැද්ද? ඒ අය සින්දු කියන්නේ නැද්ද? ඒක ඒ අයගේ අයිතිය. කලාව කලාවත් එක්ක මේක පටලගන්න එපා. මේක මගෙන් විය යුතු මිනිසෙක් විදිහට යුතුයකමක් කියලා හිතලා එදත් ඒ අය එන්නේ නැති. නමුත් ඒක වැරදුනා. ඒ වැරදුනාම කල ඒ ආපු මිනිස්සුන්ට දොස් කියන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ ක්‍රමවේදී හිටපු මිනිස්සු ඒව හරියට කරේ නැති වුණාම ඒ ක්‍රමවේදීට උදව් කරපු මිනිස්සු තමයි හැමතිස්සෙම බැටකන්නේ. හෙට දවසේ මටත් ඒක වෙයිද දන්නේ. ඒ වගේම හෙට දවසේ දේශපාලනය කරන්න කියලා හිතාගෙන ඉන්න කලාකරුවෝ සීලු දෙනාට ඕක වෙයි. ඉතින් මේක මම හිතනවා මේ රටේ ඉතාම පොදු දෙයක්. අර පැත්තක ඉඳන් හොරා කාපු පැත්තක ඉඳන් රටම විනාශ කරපු අද අපි දකිනවනේ දෙයනේ අර රනිල් වික්‍රමසිංහ මහත්තයාට
කොයි තරම් කතන්දර කියපු කට්ටියක්ද ඇවිල්ලා දිට්ඨධම්ම වේදිනී කර්මය ගැන කතා කරනවා මම කියන්න කැමති දිට්ඨධම්ම වේදිනී කර්මය තමයි යන්න ඵල දීලා තියෙන්නේ අර මිනිස්සයට පාර ගහලා කියන්න ඕන කතා ටික ඔක්කොම කියලා අද කොහොමද ඒ මිනිස්සේගේ ඒ මිනිස්සයට මුවා වෙලා හෙවණල් වෙලා ඉඳගෙන කියන කෙනෙකුට හෙයි සර් කිය කිය අද ඔක්කොම ඉන්නේ උනේ අන්න ඒක තමයි දිට්ඨධම්ම වේදිනී කර්මය පහර ගහලා පහර ගහලා පහර ගහලා දේ මිනිස්සයා කියන දෙයට ඔක්කොම යටත් වෙලා ඉන්න උනා ඒ නිසා දිට්ඨධම්ම වේදිනී කර්මය බලපෑවේ අරගලයට නෙමෙයි ඔය පොහොට්ටුවේ ඔය රාජපක්ෂ කට්ටියටම තමයි ඒ නිසා අපිට ඔවා කියන්නේ නැපා මිනිස්සෙක් මැරෙන එක ලෙඩ වෙන එක ඒක මේ සබදාම ඒ මිනිස්සු අරගලයට ආපු මිනිස්සු හොරුද වංචාකාරයද කුඩුකාරයද කවුද දන්නේ පාර්ලිමේන්තුවෙත් ඉන්නේ හොරු වංචාකාරයෝ කුඩුකාරයෝ රට කාපු බදු සල්ලි හොරා කාපු ඔක්කොම මිනිස්සු පාර්ලිමේන්තුවෙත් ඉන්නේ ඉතින් එහෙම ඉඳගෙන අරගලේ අරගලේ හිටපු මිනිස්සු මේ දෙයනේ ලක්ෂ ගානක් මහ ගංගාවක් වගේ ආපු මිනිස්සුත් එක්ක ඉන්නේ ශ්‍රී දූෂකයෙක්ද ඉන්නේ කුඩුකාරයෙක්ද ඉන්නේ මැරේද්ද ඉන්නේ ත්‍රස්තවාදියෙක්ද කියන්නේ අපි දන්නවද හැබැයි අරගල කරායේ මිනිස්සු අපි ගරු කරන්නේ ඒකට මිසක් ඒ මිනිස්සු ප්‍රචණ්ඩත්වයේ වැපිරුවා නම් ඒ මිනිස්සු අද වෙනකොට ත්‍රස්තවාදී කරනවා නම් ඒ මිනිස්සු අද වෙනකොට ගැහැණුන්ව දූෂණය කරනවා නම් ගැණු දරුවෝ විනාශ කරනවා නම් මේ මේ ගණිකමඩම් කරනවා නම් ඒවට අපි අපි ඉඩ දෙන්නේ නැහැ අපි ඒවට කැමතිත් නැහැ අපි අරගල කරෙත් ඒවා එපා කියලා මේ රටේ එහෙම මේ රට එතනට ඇදලා දාපු මිනිස්සුන්ව එපා කියලා අපි අරගල කරෙත් ඒ නිසා මම හිතනවා අපිට පුළුවන් දේ අපි කරා අපිට ඕනේ රටට යහපතක් වෙන්න මම දකින්න සජිත් ප්‍රේමදාස මහත්තුමත් හොඳ දෙයට හොඳයි කියලා උදව් කරන්නේ ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා කරනවද ඒක සජිත් ප්‍රේමදාස මහත්මයා කරනවද කියන එක නෙමෙයි අපි හිතන්න ඕනේ ඒක රටට යහපතක් වෙනවා නම් අපි අන්නේ මේ ප්‍රතිපත්ති වලට අපි උදව් කරමු ඒක කවුද කරන්නේ කියන එක අදාළ වෙන්නේ නැහැ ඉතින් ওই කට්ටියම පහුගිය කාලෙම කරේ රට යහපත් රටක් ගොඩනගන්න කියලා ඡන්දය අරගෙන 69 ලක්ෂයක් අරගෙන මේකේ ඉන්න මිනිස්සු ඔක්කොම බඩගින්නේ පාරට ඇදලා දාපු එකනේ යහපත් රටක් ගොඩනැගින් නැතුණාට ඒගොල්ලන්ට හොඳට අද යහපතක් වෙලා තිනවනේ ඒ අය ඉතාම සුඛෝපභෝගී ජීවිත ගත කරමින් හොරා කාපු සල්ලි අදටත් ওই නැව් වලින් එම හොරකම් කරපු සල්ලි වලින් කුණු නැවක් ගෙනහල්ලා කීප දෙනෙක් කමිෂන් බෙදාගත්තනේ ඉතින් ඒව නෑ කියන්න බෑනේ දැන් ඇවිල්ලා පාර්ලිමේන්තුව ඇතුලේ බබාලා වෙන්න හදනවා ওই කට්ටියම සීනි හොරා කාපු කට්ටිය බබාල වෙන්න යනවනි පාර්ලිමේන්තුවේ. ඉතින් මෙහෙමයි. මේ රටේ ඉන්න මිනිස්සු මෝඩයෝ නෙමේ. පාර්ලිමේන්තුවේ හැසිරෙන ඔබතුමාලා දැනගන්න. අර අපිට පේනවා ඇවිල්ලා අරගල කරේ කාලකන්ණි කියනවා. හැබැයි මේ රටම කාලකන්ණි කරේ ඒ මිනිස්සු තමයි. ඉතින් හරි දැන් මේ ප්‍රශ්නේ ඔබතුමියට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා කලාකාරයෙක් කිව්වහම ජනප්‍රිය තත්ත්වයට පත් වුණාම ජනතාව බොහොම අතිශය ආදරය කරනවා. පාර්ලිමේන්තුවට ඉල්ලනවා ඡන්දෙ ඉල්ලනවා ඉල්ලනකොට මිනිස්සු ගිහිල්ලා ඡන්දෙ දෙනවා අපිට මතකයි දැන් අපි දන්නේ පෞගී කාලේ චරිතේ ආපු හැටි නමුත් එතුමියලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මුකුත් කරේ නැහැ මිනිස්සුන්ගේ හිනාවට ලක් වුණා අන්තිර එතුමිය රඟපාන දෙයක්වත් මිනිස්සු බලන්න කැමති වුණා ඒ තරම් පිරිහි වුණා ඉතින් මේ කලාකාරෝ මේ විදිහට එනකොට දේශපාලන දැනුමක් නැති කට්ටියක් තියෙනවා මේක ඔබතුමීට අදාළ නෙමෙයි මේ කියන්නේ නමුත් එහෙම එන්න එන්න පටන් ගත්තොත් එහෙම මේ දේශපාලනයට මොකද වෙන්නේ මං කියන්නේ මෙහෙමයි දේශපාලනය කියන එක මේ මිනිස්සු හිතන් ඉන්නවනම් හරි ලේසි කරන්න කියලා මං හිතනවා අමාරුම දේ මේ රටක් මේ 2.20 ලක්ෂයක් මේ මානසිකත්වයන් වලට වග කියන්න ඕනේ අපි එතකොට ඒක කොතනක හරි මොන හරි දෙයක් චුට්ටක් හරි අඩුවානේ සමාජයේ අද වෙන දේ ගැන කියවීමකින් හරි එනවනම් ඒක වටිනවා මං අපි කාටවත් මේ පබාට ඇඩ් කරපු උපේක්ෂණංගිට ඇඟිල්ල දික් කරන්න බෑ ඒක එතුමගේ වාසනාව එතුමගේ ජනප්‍රියත්වයෙන් එතුමිය පාර්ලිමේන්තුවට ගියා ඒක එතුමගේ වාසනා ශක්තියෙන් එතුමිය ගියා ඉතින් ඔබතුමා කියන්නේ දැන් මේ වාසනාවටත් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියලා ඉතින් නැත්තම් ওই පල් හොරු ටික කොහොමද පාර්ලිමේන්තුවට ගියේ ওই වාසනාවට තමයි ගිහිල්ලා ඉන්නේ පිනට මොකක් හරි පෙර කරපු පිනකට හැබැයි ඉතින් මෙතනින් පස්සේ ඡන්දෙකට ගියොත් ඒගොල්ලන්ගේ වාසනාව අපිට බලා ගන්න පුළුවන් ওই කයිවරුකාරයේ ඔක්කොගේම වාසනාව එතනින් පස්සේ ඉවර වෙනවා තවත් මේ රටේ මිනිස්සු මෝඩ වෙන්න එපා ඔය කයිවාරු ගහන මහා කෙරුමෝ ඉන්නේ ඔය පාර්ලිමේන්තුව ඇතුලේ හොරා කාලා අපි දැක්කනේ පහුගිය කාලෙම කළුතර පැත්තෙන් තමයි කුඩුකාරයෝ ගෑනු දූෂකයෝ ඔක්කොම බිහි වුනේ අර රත්තරන් හොරේ කීපෙරේ දාවි මේ 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 ලස්සන්ට මේ එයාපෝට් එකේ දැන් ඕක සාමාන්‍ය මිනිස්සෙක් කරලා තිබ්බනම්
අද මේ මනුස්සයා හිරගෙදර නේද? මේ බිස්කට් එකක් දෙකක් ගේන මිනිස්සු හිරගෙවල් ඇතුළට දානවා. දැන් මෙයා කොහොමද දඩයක් ගහලා එළියට යන්නේ? මෙච්චර දේවල් ගෙනල්ලා ඒකල බබා වගේ ඇවිල්ලා කියන ඊක මගේ නෙමෙයි මගේ යාළුවා. මම එයාපෝට් එකේ බලධාරීන්ගෙන් ඉල්ලනවා විශේෂ පරයන්තෙන් එන මහවෙල් කෙරුමු ටික ඔක්කොම චෙක් කරන්න. ඔතනින් වෙන්න ඕනේ කුඩු එන්නේ, ඔතනින් වෙන්න ඕනේ කළු සල්ලි එන්නේ, ඔතනින් වෙන්න ඕනේ ඔය ඔක්කොම ජරා දේවල් වෙන්නේ. එසෝ ඔය එන හැම කෙනෙක්ම චෙක් කරන්න. ඔය එන ඒගොල්ලන්ත් එක්ක එන පිටිපස්සෙන් එන කණ්ඩායම ඔක්කොම චෙක් කරන්න. ඉතින් මේ දැන් මේ එක්කෙනෙක් විතරයි අහුනේ. මම දන්නේ මන්නම් මෑත කාලේ ඔය මනුස්සයා විතරයි දැක්කේ. මං කියන ඔය ඔක්කොම චෙක් කරන්න. ඔය නිකන් අතවනාගෙන VIP එකෙන් යනවනම් අනිවාර්යෙන්ම මොකක් හරි ඇති. මං කියන්නේ හැමෝම හොරු කියලා. හැබැයි ඒ යන්න දීපු අවසරයෙන් අද මේ රටට ඔය හොරකම කරේ. අද ලස්සන්ට ඉන්නේ ඇවිල්ලා බබා වගේ මේක මගේ නෙමෙයි මගේ යාළුවගේ කී කිව දැන් අපි දකින්නේ කියන්නේ. අනේ ඔය වගේ මිනිස්සුන්ට අර දිව හැරෙන පැත්තට ඕන එකක් කියන්න පුළුවන්. ඉතින් එහෙම මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා. මම මේ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ගුවන් තොටුපළ බලධාරීන්ගෙන් විශේෂ පරයන්තෙන් එන සියලු දෙනාම චෙක් කරන්න. තව බොහෝ දේ අහුවේවි. ඔය බෑග් වල තව බොහෝ දේ මේ රට ඇතුළට එනවා. ඉතින් මං හිතන්නේ එහෙම බේදයකින් තොරව හැමෝම චෙක් කරන්න. ඒක ඉතාම වටින දෙයක්. අහිංසක මිනිස්සෙක් ගේන චොක්ලට් එක අල්ලනවා. අවුරුදු ගාණක් මැරිලා මැරිලා එන මිනිස්සයාගෙන ෆ්‍රිජ් එකට එයාපෝට් එකෙන් මේ ඩියුටි ෆ්‍රී එකෙන් ෆ්‍රිජ් එකක් ගත්තොත් ඒක ගත්තේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා. දෙවියනේ රටට විදේශ විනිමය ගෙනල්ලා මහන්සි වෙලා අවුරුදු ගණන් මැරිලා මැරිලා එන මිනිස්සයා බෑග් එකේ චොක්ලට් ටිකක් ගෙනාවොත් ඒක නෙමෙයි අල්ලන්න ඕනේ. ඔන්න ඔය වගේ පල් තක්කඩින් අල්ලන්න ඕනේ. ඉතින් ඒව මේ රටේ කෙරෙන්න ඕන දේවල් මම අගේ කරනවා. ඒක එහෙම හරි කෙරිච්ච එක. හැබැයි මම අගේ කරන්නේ නිසි දඬුවමක් නොදී දඩයක් විතරක් ගහලා එළියට දාප එක සහ ලක්ෂ 75ක් කොහෙන්ද යාට ගෙවන්න පුළුවන් වෙන්නේ කියලා අන්න ඒව හොයන්න. අනිවාර්යෙන් මේවා ගැන හොයන්න. මේවා ගැන මේ රටේ මිනිස්සු කල්පනාවෙන් ඇස් අරගෙන බලන් ඉන්න මේ සියලු දේවල් පිටිපස්සේ දේශපාලනය කියන අත ලොකුවට වැඩ කරනවා. ඒ නිසා හොරකමට තක්කඩිකමට ඉඩ දෙන්න බෑ මේ රටේ. ඒව නැති කරන්නයි ඕනේ අපි ඒ වෙනුවෙන් අරගල කරේ. ඉතින් ඒ අරගලේ මම මෙහෙම හරි කරනවාමයි ජීවිතේ. දැන් හයහත් පාරක් ඇවිල්ලා තව්වෙච්ච නැති එක්කන මේ සැරේ අහුණානේ. අහුණානේ. ඔබතුමියලාගේ අරකලේ ප්‍රතිඵලයක් වෙන්න බෑනේ. දැන් මේ වැඩ කරනවානේ. දැන් ඔය රනිල් වික්‍රමසිංහ මහත්මයා දීලා තියෙන තනතුරු වල කට්ටිය දැන් හොෝගාල වැඩ කරන්නේ. අපි කරපු දේවල් වල ප්‍රතිඵලයි. අපි කරපු දේවල් වලට බය වුණා. හොරකම් කරන්න බය වුණා. දැන් හොරකම අඩු වෙලා නැද්ද මේ රටේ? අඩු වෙලා තියෙන. හැබැයි තව ටිකක් තියෙනවා. يعني ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩිය යම් කිසි දෙයක් වෙනවයි කියලා ඔබතුමීට වෙනවනේ. අපි එහෙම පිළිගන්නේ නැත්නම් දැන් පෝලිං ටික මේ රටේ නැති වුණ නැද්ද? අරගල කරලා මං කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නෙමෙයි මේ රටේ මිනිස්සු අරගලෙන් බලාපොරොත්තු වෙච්ච නායකත්වය. හැබැයි මං හිතනවා ඒක වෙන්න තිබිච්ච ඒ මොහොතේ වෙන්න තිබිච්ච හොඳම දේ කියලා මම හිතනවා. ඒ කියන්නේ දැන් මේක මේ රට නැත්තම් අද වෙනකොට තාමත් පෝලිං ටික තියේ. දැන් මට එක දෙයකට ගෝඨාභය මහත්තයාට ස්තුති කරන්නත් හිතෙනවා. ওই පවුල කෙනෙකුට අගමැතිකම දීලා තිබ්බනම් අද මේ රට කොහෙට දෙන්නේ? අර කපුටට ආයෙන්නේ නැනවා තටු ගහගෙන. අනේ දෙයනේ මේ රට එපා කිව්ව මේ එපා කිව්ව ක්‍රමවේදේ මිනිස්සුන්ට එන්න නම් දෙන්න එපා. අර වයසක මනුස්සයට බෙහෙත් ටිකක් බීලා ගෙදෙට් වෙලා ඉන්න පුළුවන් කම තියාගෙන ආයෙ අගමැතිකම් ඉල්ලගෙන එන්න යනවා. මේ රටේ මිනිස්සු ඔබතුමාලා එපා කියලා කිව්වා. තවත් ලැජ්ජ වෙන්න එපා. මං කියන්නේ යන්න. ගෞරවාන්විතව ජීවත් වෙන්නකෝ දෙයනේ. දැන් ඔය හොරා කෑවනම් ඒ සල්ලිත් ඇතිනේ තමුන්නාන්සලාගේ. ඔය උඩ ඉඳන් පල්ලෙහාම එක්කෙනා වෙනකම්ම හොරා කාලනේ තියෙන්නේ. ඒකනේ මේ රට අද මේ නීති ස්වාධිපත්‍යය කියන එක නැති වෙච්ච තැනනේ මේ රට මෙතනට වැටුනේ. එතකොට අපිට ඕනේ ස්වාධිපත්‍යයකින් ව්‍යවස්ථාව විධායකය අධිකරණය කියන මේ තුනේම ස්වාධිපත්‍යය මේ රටට ඕනේ. ඉතින් ඒක මේ රටේ මිනිස්සුන්ට දෙන්න. ඒක මේ රටේ මිනිසුන්ගේ අයිතිය. ඒක නැති කරන්න එපා. මං කියන්නේ මේ රටේ කවුරු නායකයෙක් වුණත් මෙන්න මේවා හිතන්නේ මේ රටේ මිනිස්සු ගැන හිතන්න. එහෙම නොකිරිච්ච හින්දා තමයි අරගලයක් ආවේ. ඉතින් තවත් හිතනවා නම් හෙට දවසෙත් අරගලයක් නොවේ කියලා. අර මේ අලුයට තියෙන ගින්දර වගේ දරාගෙන ඉඳලා බැරුණාම
ආපහු අරගල ඇත්තමයි එන්නේ. ඉතින් මම සතුටු නෑ මේ රටේ මිනිස්සු අරගල කරනවාට. පව් මේ රටේ මිනිස්සු. ඡන්දෙ දෙනවා. දෙයනේ කියන කියන එකට ඔළුව නමන අර බඩු වැඩි කරන කාලේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය ලස්සනට හිටියනේ මුකුත් සද්දන් නැතු. මේ රටේ මිනිස්සු ටිකක් හිටියා. දැන් චුට්ටක් හරි අඩු වෙනකොට අගේ කරන්න. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා කරනවද සජිත් ප්‍රේමදාස මහත්මයා කරනවද කියන එක නෙමෙයි. අගේ කරන්න. කොහොමරි චුට්ට චුට්ට හරි අඩු කරගෙන මේ රටේ මිනිසුන්ට නිසා ඒ වරප්‍රසාදය දෙන්න උත්සාහ කරන්න. ඇත්තටම මම නම් කියන්නේ මගේ අදහස මම රටට ආදරේ මිනිස්සේ. මම හරිම කැමති අර පල් හොරු ටික එලවන්න මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්මයා එතකොට ඔය කියන පොදුජන එක්සත් පෙරමුණේ කණ්ඩායම ඔය කණ්ඩායම් කීපයක් බෙදලා ඉන්න කණ්ඩායම් ටික එකතු වෙනවනම් එකතු වුණොත් මේ රටට යහපතක් වේවි. අවුකන ඓතිහාසික පුරපසොල් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්ධියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 076-42-60-015 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-41-45 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.